දෙවැනි කුන්ඩලී විමානය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වත් දිබ්‍යපුත්‍රය ඔබ හරි ලස්සනයි. දීබ්‍යමල් දරාගෙන ඉන්නවා. ලස්සන දිවසලු තරාගෙන ඉන්නවා. බොහොම හැඩට ප්‍රැවුල් කපලතියෙනවා කන්වලත් ලස්සනාබරණ පැළඳගෙන අත්වලත් ලස්සනාබරණ පැළඳගෙන යසස් සඇතිවෙයි නෝබ ඔය දිව්‍යවිමාන ඉන්නකොට සඳක්වාගේ පබලනවා. දිව්‍ය වීනාවන්ගෙන් මිහිරිවාදනය ඇහෙනවා ඔය විමානය ඉන්න දිව්‍යාපසරාවන් සූසැටකලාවන් හොඳට පුහුණුවෙලා ඉන්නේ. ඒ උදාාර දිබ්‍යක්ඥාවන් නටනවා ගයනවා සතුටු වෙනවා. මහානුභාවඇති පින්වත් දිබ්‍යපුත්‍රය දිබ්‍යාධිපති බවටයි දැන් ඔබ පත්වෙලා ඉන්නේ. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොනවගේ පිනක්ත ඔබ කළේ ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක් ද. ඔබේ සිරුරෙන් විහිදනේලියෙන් හැම දිශ්‍යාවම බබලනවා. මොග්ගල්ලාලන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුුවේ. ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුටු වුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණේකින ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිරිතුරුදුන්නේ. මං මනුස්සලෝකයේ මනුස්සයෙක් වෙලා හිටියා. මන්දැක්කා යහපත් ගති පැවතුම් ඇති ශ්‍රමණයන් වහන්සේලා. උන්වහන්සේලා විජ්්‍යාචරණ සම්පන්නයි. යසසිින්යුක්තයි. බහුස්ෘතයි තන්හාාවක් ක්ෂය කරලායි හින්නේ. ඉතිං මං උන්වහන්සේලා ගැන සිත්්ත පහදවාගෙනයි හිටියේ. මං බුහෝම පිළිවෙලට දන් පැන්හදලා මහාදන් පූචා කලා. ඒපිනෙන් තමයි මේ වැනි ලස්සනක් මට ලැබුණේ. ඒපිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිත්්තට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීඉන්වහන්ස මිනිස්ලෝකෙදී ඔය පිනතමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලීන්න පින ඕකතමයි මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැමදිශාවම බබලනවා.